දූෂණය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාරැක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැෂන්ෙය. ලබ්බට තිබ අත පුහුලට නොතියාද කියලා අපේ ඒචාන වහරේ කියමනක් තියෙනවා නේද. ඒක අනේ එක වරදක් කළ අයකුට ඉතිංුවේ තවත් වරදත් දෙකක් කරන එක මහාලොකු දෙයක් නෙවෙේ කියන එක තමයි ඕකෙන් සරලව අර්ථකතනය කරන්නේ කොහොම වඋනතුන් රටක? උසස්ම ගෞරවනීියම ලේඛනය තමයි ලිකිතව තියෙනවනම්. එමනැත්තන් සමහ රටවල් අලිකිිතයි. ඒක කියන්නේ රටේ නීතිය තමයි අව්‍යවස්ථාව. දැන් අපේ රටේ එකෑනේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී චනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර නීතිය නේද. නිදහස සමානත්මතාව යුක්තිය මූලික මිනිස් අයිතිවාසිකම් එකැනේ මනව අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධිනත්තේ සකල ජනතාවට සහ්තික කරන්න. ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රීලංකාව පත්කිරීම සඳහා. ක්‍රියා කරන්නත් සිල් දෙනා බැඳී සිටින අනේද. ඒකන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මෙහෙම සඳහන් වෙන්නේ. ජනතාවගේ නියෝජිතීන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය ලෙස පිළිගැනීමට බැන්ඳී ඉන්නවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී छணරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම व්‍යවස්ථාව මෙන් සම්මතකොට පනවම් හ කියල තමයේ ආණ්්‍රම व්‍යවස්ථාවේ මුල්පිටුවම තියෙන්න්නේනේද. මේ ආණඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි ඔය මැතිවරණ කමිෂන් සභාව. රාජ්‍ය සේවා කමිෂන් සභාව. ජාතික පොලස් කමිෂන් සබභාව ශ්‍රී ලංකා මානවහිමිකම් කමිෂන් සභාවනේද. අල්ලස්ෝ දෂණ චෝදනා විර්ශණ කිරමේ කමිෂන් සභාව. මුදල් කමිෂන් සභාව සීම නිර්ණය කමිෂන් සභාවනේද මේ කමිෂන් සබහ පත් කරලා තියෙන්නේ ඒ කමිෂන් සබහා හැම එකක්ම පත් වෙන්නේ ඔය ආණ්ඩු ක්‍රම व්‍යවස්ථාවට අනුව ස්වාධීනයි කියෙන පදනම්ේඉඳලා. දැම් මේ කමිෂන් සබහත් දෙකක්ම මේ දිනවල නීතියට බැලූ බැල්මට අනුකූලව සමහර දේවල් ක්‍රියාත්මක වුණාත් නමුත් සදාචාරයට ශිෂ්ට සම්පන්න බවට නම් බැලූ බැල්මටම අනුකූල නැති ක්‍රියා ැක් සිදුවමින් තිබෙනවා අනේද. දැම් බලමු මැතිවරණ කමිෂන් සභාව ඒකට කියන්නේ ස්වාධීන මැතිවරණ කමිෂන් සභාව කියලනේද. ස්වාදීරණ මැතිවරණ කමිෂන් සභාව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකසේ හතර එක සහ එකසේ හතර ඒ දක්වා ම විගහ කරලා තියෙන රිදදිකයි. A සම්පින්්ඩනය කලාම පැහැදිලිවන ප්‍රදහන්නමකරුණ තමයි, මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති බැන්ඳීම. එහිලා සියලුම රාජ්‍යනිලදහරින් මැතිවරණය පැවත්වීමට අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට බැඳී සිටීම ඔ ව්‍යවස්ථානු කූලවම බැඳී සිටීම නේද එහෙම බැන්ඳී සිටින්නේ නැති අයට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයට එයාමට ඇති හැකියාව දැ නිකම් බලම එකසී හතර ආ දෙෙක චන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවත්වීමට අදාළ සියලුම නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීම. කමිෂන් සභහාවේ කාර්ය විය යුතු අතර එසේඒ නීති බලාාත්මක කිරීම සුරක්ෂිත කිරීමේ ලා කමිෂන් සභාවට සහය දැක්වීම එ නීති බලාාත්මක කිරීම භාරව සිටින සියලූම රජයේ බලදරෙහින්ගේ කාර්ය වී යුත්තයේ අං එහෙමයි තියෙන්නේ. ඉතින් දැන් එහෙමනං මේ චන්දයේ පැවැත්වීමට මුදල් දෙන තැන සිට චන්ද පත්‍රකා මුද්‍රණය දක්වා සියලු දෙනා මෙකට බැඳිලා ඉන්නවා ආණ්ඩු ක්‍රම ්‍යාස්ථාව ක්‍රියාත්මක කිරීමට දලන්නවා නද මු දැම්මහොද වෙලාතියෙන්නේ රජයේ මුද්‍රනාාලයා දිිපති නිය කියවා දෙන් නම් කාසිවලල්ට වැඩකරන්ට එපා කියලා චක්‍රලේකයක් ආවලු. එඒනිසා චන්ද පත්‍රිකා ගහන්න සල්ලි දුන්නොත් විතරයිලු. ඒකන්නේ උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා ලේකම් කෙනෙකු ගහන චක්‍රලේකේ බලවත්වෙලා නේද. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙතැනදී නිශේදනය වෙනවාේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව තියන ගෞරුවනය බව නිශේදනය වෙන ේ එම . ල් පේන ඉතින් ඊටත්ේ හගේ නිති ශාර්ද දනමත්තිී නැට එෙම නෙමේ නම් ඒ බවත් කියන්ට අපි දවසක ඩ දෙනවා. ඒක එහම තියෙද්දී ඉළඟ නාටේ රඟ දැක්වුණේ මහජන උපයෝගවිතා කොමිසමේද නේද. ඒ මහජන පේගතා කොමසමේ සාමාජකින් හිමින් හිමින් ඉල්ලාස්ුනානේද. ඉට පස්සේ අර සබහපති ජනක රත්නායක තනි වුණා. ඉට පස්සේ අලුත් අය ආවා ඇවිල්ල ඇගුල්ලු බහුතර තීන්දුවක් ගත් තමකද තීන්තු හැමදාම ඇමති කංචන කියපපු විදිහට විදුලියේ ක අපපන්න. නැත්ව දෙන්න නම් ගාන වැඩිකරන්ට ඕනි. දැන් හරිනි නේද දැන්ඔන්න ඒයේ ඉඳල ගාන වැඩි කලා. නර්තිස්තුන් දහකො විතර අධිවෝල්තියතාවනියුත්ත වයිර්ටික අපිට දුන්න හපාගන්ට කියලා. ලොකුම ප්‍රශ්නයතියන්නේ? දැන් මේ වැඩිකිරීම තව කොපමණ කාලයකටද කියන ප්‍රශ්නේ නේද. ඉළඟට ආය වැඩි කරන්නම නැද්ද නේද. ඒ වැඩිකරනවනක් ඒ කොයි කාලෙදිද නේද. වැදගත්ම ප්‍රශ්නය මේ එකක්වත්න කරනා කරලා දැන් කියන්න කපන්නේ නැතිව. ඔවුන කපන්නේ නැතිව තව කොපමණ කාලයක් මේ වැඩිකරපු ගානට ඔයාලට අපිට විදුලි බලය දෙට පුළුවන්ද කියලා. ඔු කපන්නේ නැතුව විදුලි බලය දීම දැන් ඔබේ වගකීමක්නේද. මොකද වැඩිරනක වැඩි කලාාේ ආයයි. na <m> අපට කියන්න තියෙන්නේ විදිලි බල මණ්ඩලේ හිල්කූඩයක් කියලයි. දැන් අද කියන්නේ විදුලි බල මණ්ඩලේ විතරක්නමේ මේ රට්ටම හිල්කූඩයක්. ඒ තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එක තැනකින් රටේ ජනතාවට ලබා දෙන නීතිය අයිතිය ගරු අධිකරණේ ස්වාදිනත්තය තව භගන්තයකින් යට කරන්න හදපු ව්‍යවස්ථාවක් මේක. හරිද එකයි ව්‍යවස්ථාවත් හිල්කෝඩයක් කියලා කියන්නේ එක් දහස්සමසේ හැත්ත අටේ ඉඳලා මේක චයාර් චෑවර්දන හදපු දවසේඉඳලා මේ වෙනකොට විසි දෙවැනිවතාවක් ශංශෝධනය කරලාති නවා. ඒකයි බොහද දෙනෙ දත් තර්ක කරන්න අලුත් ්‍යොස්ථාවක් ඕෝණි කෙලා. මේ විල්කූඩේ ලොකුම සිදුරතමයි විදායක බලතල්ල සහිත ජනාධිපති ක්‍රමේ ඔන්න බලන්න තිස් පහේක. ජනාධිපතිවරයා ලෙස දුරය දරන්න කවර හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා. පෞද්‍යලික තත්වෙහිලා හෝ නිලතත්වහිලා හෝ! කරන ලද හෝ නොකරහරණ ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට හෝ ඇටවිරුද්ධව කිසිම අධිකරණයක හෝ විිනිශ්ෂ අධිකරණයක කිසිම නඩු කටයුක්ත පැවරීම හෝ පාවත්වගෙනයාම නොකළ යුත්තේ හරිද. පවත්වගෙන යාම නොකළ යුත්තේ. ඒ කියන්නේ දුරේෙන් යනකම්ම ඒ කෙනනා කරන වැරදිවලට අධිරණයට අන්න බලාගනන්න වෙන අේද දංවේ මෛත්‍ර පාල සිරසෙන සම්බන්ධ අධිරණනයට ඇන්න වනෙත් ේවනි මේක මොනතරම් භානක තීරණයද. මොනතරම් භානක වගන්තියදද නේද. ආ ජනාධිපති වෙලා ඉන්නකං කරන කිසිම වැරද්දකට හෝ නොකරහරන ලද දේකට අධකරණයට ගෙනියන්ට බැහැ. ඒනම් ඉතිං එතනද ඒකා. ධිපති නේද ඒ කා අධිපති තැනකටනේ මේ රට ගෙනනීලතිනෙ ලෝකේ ඉන්න බලගතු ජනතිිපතිඉන්න ඇමරිකාවෙේ නමුත් ඔබදන්නවද ඇමෙරිකානු ජනාධිපති ගෙත් ද වලට එරහිව එරට ශ්‍රේෂ්ඨ අධිකරණේදී අභියෝග කරන්න එඩ ප්‍රස්ථාවදී ලතියෙනවා ඒවා වෙනස් කරන්ට පුළුවන් මේ රට සිිෂ්ට සම්පන්න කරන්න නම් ඔය තනිතැනි කමිෂන් සභහාවලට ඒවට වෙන විපත් ගැන ඒවා තියෙන තත්ත්වයන් ගැන කතා කරලා වැඩක් නෑ. සියලු දෙනාම අධි කරණයට යටත්ක නතාක් මේ රටට හරිියන්නේ නෑ. මේක ශිෂ්ට සම්පන්න කිරීම බොරු! ඒකයි කිෙව්වේ අර මේ ලබ්බට තිබ්බ අතහ කොයි වෙලාවෙ හරි පුහලටත්තියන්ට පුළුවන්ගේේලානේද. හොඟක් කවෙලාවට ඔය ලබ්බට තියෙනන අත පුහුලට තියන්ට මෙවැනි වගන්තියක් ැටතේ විදහයකේ මොකට ද බයවෙන්නේෙ නේද. ඒකයි මෙහෙම මතක් කරන්නේ ? ඕන අපරාධයක් කරලා හරි. විිදහයකේ ඉන්න තාක් විධාහයක තනතුරේ ඉන්න තා ගැල්ිවිලයින්ට පුළුවන්න නේද. තනතුරු අතහැරිය දවසර තමයිතින් අපිට ඒ උන්ද ලව අධිකරණයට ගෙනියන්ට වෙන්න නේද. දැං. වශයෙන්ම රටක් හැටියට සටන් කළ යුත්තේ රටක් හැටියට පෙනිය සිටිය යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරව බොහෝ වෙලාවට මේ ව්‍යවස්ථාව හදනකොට තමන්ගේ පක්ෂය හැමදාම රජවෙලා ඉඳී අපේ නායක හැමදාම රජවෙලා ඉඳී කියලා කියන පටු පර්මාර්තයෙන් තමයි මේ ව්‍යවස්ථාව හැදන්නෙත් එන්නෙත් නේද දවිත්්‍ය පුර ඇසි කතා එලියට එන්නත් දැංවත් ආං ඒ පට්ටු ආකල්පයෙන් මේ රට මුදවා ගත යුතුමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා ගෙනයාමේ සටන සෑම පුරවැසියකුම සතුබව අද ටෙලිවැැකිය මතක් කරනවා.